වර්තමානයේ වෙනකොට බොහෝ පිරිසක් රුමේනියාවට යන්න ලොකු උනන්දුවක් දක්වනවා. පහසු වෙන යාමට හැකි සහ ජීවත් වීමට සහ රැකියා කිරීමට පහසු ඉහළ ජීවන තත්ත්වයක් සහිත ඉහළ සංවර්ධනයකට ළඟා වෙමින් පවතින යුරෝපා රටක් තමයි රුමේනියාව කියන්නේ. මම මීට කලින් කරන ලද රුමේනියා වීඩියෝවෙන් මේ රට ගැන සහ මේ රටට යාමට උත්සාහ කරන ඔබට වැදගත් වන සියලුම දේ ගැන කතා කළා. ඔබ තවමත් මේ වීඩියෝව බලලා නැත්නම් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක සඳහන් කරන්නම්. අනිවාර්යෙන්ම ඒකත් බලන්න. මොකද මේ වීඩියෝවෙන් මේ රට ගැන වීසා ලබා ගැනීම ගැන වගේම ඔබට අවශ්‍ය කරන සියලුම දේ ගැන මම කතා කරනවා. ඉතින් මම අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඔබට වඩාත් වාසි සහගත එහෙම නැත්නම් මේ රටේදී වැඩි ආදායමක් ලැබිය හැකි රැකියා පිළිබඳව. ඒ ගැන හැමදේම අපි අද දැනගනිමු. වීඩියෝවට යන්න කලින් ඔබ තවමත් මාව subscribe කරලා නැතිනම් මාව subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න, ඒ වගේම මේ වීඩියෝව යාළුවන්ටත් බලන්න share කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් අපි පිටරට රැකියාවකට යන්නේ අපේ ජීවිතයේ තවත් ඉහළ නංවා ගන්නනේ. ඒ නිසා ඔබ හැම වෙලාවකම බලන්න ඕනේ වැටුපට පමණක් සීමා නොවි තවත් අමතර ආදායමක් ඊට එකතු කර ගන්න. ඉතින් මේ විදියට වැටුපට අමතරව තවත් අමතර ආදායම් ලැබිය හැකි වඩාත් වාසි සහගත රැකියා මේ රටේ තියෙනවා. අපි එකින් එක ඒ ගැන කතා කරමු. අංක 1 තමයි වේට ජොබ්ස්. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් වේට ජොබ්ස් වලට රුමේනියාවට යාමට උත්සාහ දරනවා වගේම දැනටත් බොහෝ පිරිසක් ඒ රැකියාව යෙදෙනවා. ඉතින් මේ රැකියාවේ තියෙන විශේෂත්වය තමයි ඔබේ වැටුපට අමතරව තවත් අමතර මුදලක් ඉපැයිය හැකි වීම. රුමේනියාවේ ගොඩක් වෙලාවට ටිප්ස් දීම නැතිනම් සේවාව සඳහා සන්තෝෂමක් ලබා දීම සිදුවනවා. ඉතින් රෙස්ටෝරන්ට් එකකට එහෙම නැත්නම් හෝටල් එකකට එන හැම කෙනෙක්ම වගේ මේ ටිප්ස් දීම සිදු කරනවා. මෙතනදී ඔබට කියන්න ඕනේ ඔබ මේ වේට ජොබ් එක සඳහාම ගියොත් තමයි ඔබට මේ ටිප්ස් ලැබීම සිදු වෙන්නේ. එහෙම නැතුව හෙල්ප වගේ ගියොත් නම් ඒ ටිප් එක ඔබේ අතට නොලැබෙන්න පුළුවන්. නමුත් වේට ජොබ් එකේදී ඔබට වැටුපට අමතරව අනිවාර්යෙන්ම ටිප් එකක් ලබා ගත හැකි වීම නිසා ඔබේ මාසික ආදායම ඉහළ නංවා ගත හැකියි. වේට ජොබ් එකේදී ඔබට සාමාන්‍යයෙන් ඩොලර් 500ත් 600ත් අතර වැටුපක් ලැබිය හැකියි. ඊට අමතරව ටිප්ස් වලින්ද සැලකිය යුතු ආදායමක් ඔබට අනිවාර්යෙන්ම ලබා ගත හැකියි. අංක 2 තමයි රියදුරු රැකියාව. ඒ කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කියන රැකියාව. ලංකාවේදී නම් ටැක්සි ආයතනයකට සම්බන්ධ වෙන්න තමන්ටම කියලා වාහනයක් තියෙන්න ඕනේ. මේ රටේදී එහෙම වෙන්න ඕනේ නැහැ. ඔබ ඒ අදාළ ටැක්සි ආයතනයට සම්බන්ධ වුණාට පස්සේ ඔවුන් ඔබට වාහනය ලබා දීම සිදු කරනවා. ඊට පස්සේ ඔබට දවසට ටාගට් එකක් ලබා දෙනවා. මෙන්න මේ ප්‍රමාණය දවසට ඔබ කරන්න ඕනි කියලා. ඔබ ඊට අමතරව වැඩ කරන ගානට ඔවුන් ඔබට කමිෂන් එකක් ලබා දීම සිදු වෙනවා. ඊට අමතරව කලින් අපි කතා කළ වේට ජොබ් එකේදී වගේම මේ රැකියාවෙදිත් ඔබට ටිප් එකක් ලබා ගැනීම කළ හැකියි. ටැක්සි සේවාව ලබා ගන්නා කෙනා ඊට ගෙවිය යුතු මුදලට අමතරව යම් අමතර මුදලක් ඔබට ලබා දීම මේ රටේදී සිදුවනවා. මේ රැකියාවෙන් ඔබට මාසිකව ඩොලර් 450ක පමණ වැටුපක් ලැබිය හැකියි. ඒ වගේම කමිෂන් සහ ටිප්ස් එකතු වීමෙන් සමහර විට වැටුපට සමානම අගයක පමණ අමතර ආදායමක්ද ලැබිය හැකි නිසා මේ රැකියාවත් ඉතාම හොඳ මුදල් සෙවිය හැකි රැකියාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. අංක 3 තමයි ඩිලිවරි රයිඩර්ස් කියන රැකියාව. උදාහරණයක් විදියට Uber Eats වගේ සේවාවන් වලදීත් ඔබට ඉහළ අමතර ආදායම් ලැබිය හැකියි. ඉතින් රුමේනියාවේ මෙවැනි ඩිලිවරි සේවාවන් සිදු කරන ආයතන කිහිපයක්ම තියෙනවා. මෙතනදී වෙන්නේ රෙස්ටොරන්ට් සමග ඇති කරගන්නා එකඟතාවක් මත ඇනවුම් බාරගෙන එය ඉල්ලුම්කරුට ලැබෙන්නට සැලැස්වීම. ඉතින් මේ රැකියාවේදීත් ඔබ ඒ අදාළ ඩිලිවරි ආයතනය හා සම්බන්ධ වූ පසු ඔවුන් ඔබට වාහනයක් ලබා දීම සිදු කරනවා. බොහෝ විට මෝටර් සයිකලයක් වන්න පුළුවන්. එහෙම නැත්නම් පාපැදියක් ලබා දෙන වෙලාවලුත් තියෙනවා. ඊට පසුව ඔබ ඒ අදාළ ස්ථානයට ඇනවුම ගෙන ගොස් ලබා දීමේදී ඔවුන් ඔබට ටිප් එකක් අමතර මුදලක් ලබා දීම සිදු කරනවා.
මේ රැකියාවේ වැටුප බොහෝ විට ඩොලර් 450ත් 500ත් අතර වගේ වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ටිප්ස් වලින් ඔබට පුළුවන් ඒ ආදායම තවත් ඉහළ නංවා ගන්න. අංක 4 වන්නේ වාහන අලුත්වැඩියා කාර්මික ශිල්පී රැකියාව. මේ රැකියාව සඳහා බොහෝ පිරිසක් මේ රටට පැමිණීම සිදු වෙනවා. වාහන අලුත්වැඩියා කිරීම සම්බන්ධව ඔබට තියෙන දැනුම මත ඉහළ වැටුපක් ලැබිය හැකි හොඳ රැකියාවක් තමයි මේ රැකියාව. ඊට අමතරව මේ රැකියාවේදීත් ඔබට ටිප් ලැබීම සිදු වෙනවා. බොහෝ විට රැකියාවෙන් ලැබෙන වැටුප හා සමානම වුණත් ටිප්ස් මගින් ඔබට අමතර ආදායමක් ලැබිය හැකියි. මේ රැකියාවෙනුත් ඔබට මාසිකව ඩොලර් 450ත් 500ත් අතර වගේ වැටුපක් ලැබිය හැකියි. ටිප්ස් එකතුනා මේ වැටුප අනිවාර්යයෙන්ම සැලකිය යුතු ප්‍රමාණකින් ඉහළ නංවා ගන්න ඔබට පුළුවන්. වාහන අලුත්වැඩියා කිරීම වගේම වාහන සේදීමත් මේට අයත් වෙනවා. එමගිනුත් ඔබට වැටුපට අමතරව ටිප්ස් ලබා ගැනීම කළ හැකියි. අංක 5 තමයි සැලොන් ජොබ්ස්. රූපලාවන්‍ය සහ කේශලාවන්‍ය ශාස්ත්‍රයත් ඔබට වැටුපට අමතරව තවත් ආදායම් ලැබිය හැකි හොඳ රැකියා ශාස්ත්‍රයක්. ටිප්ස් ලබා දීම ගොඩක් වෙලාවට හි සිදුවනවා වගේම ඉහළ අගයන් වලින් ටිප්ස් ලැබීමත් බොහෝ විට සිදුවනවා. කාන්තාවන්ට උනත් විශේෂයෙන්ම මේ ශාස්ත්‍රයේ රැකියාවලට ඉල්ලුම් කළ හැකි. ඉතින් හොඳ ඒජන්සි එකක් සමග සම්බන්ධ වෙලා මේ ගැන දැනුවත්ව එවැනි රැකියාවකට ඔබට ඉල්ලුම් කළ හැකි. ඒ වගේම ඔබට කියන්නම ඕනේ මේ විදිහට ටිප්ස් ලබා ගන්න නිකන්ම බෑ. ඔබ ඔබේ රැකියාව නිවැරදිව ගනුදෙනු කරුවන්ගේ සිත් ගන්නා ලෙස කළ යුතුයි. ඔබ එසේ කළ පසු තමයි ඔවුන් ඉහළ ටිප් එකක් ඔබට ලබා දෙන්නේ සහ නැවත පැමිණි විටත් ඔබවම ඉල්ලන්නේ. ඒ නිසා ඔබේ ආදායම වැඩි කර ගැනීම තිබෙන්නේ ඔබේ අතේමයි. හැම වෙලාවකම ඔබේ රැකියාව තමන්ට හැකි උපරිමයෙන් කරන්න උත්සාහ ගන්න. ඉතින් ඔබ රුමේනියාවට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මෙවැනි රැකියාවලට වැඩි අවධානයක් ලබා දෙන්න. මේ රැකියාවලට ඉහළම සුදුසුකම් බලන්නෙත් නැහැ. ඒ අදාළ සුදුසුකම් ගැන ඔබට පුළුවන් ඔබේ ඒජන්සි එකත් එක්ක කතා කරලා ඒ ගැන දැනුවත් වෙන්න. ඉතින් මේ රටේ රුමේනියානු භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව තමයි භාවිතා වන්නේ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව ගැන යම් මූලික දැනුමක් තිබීම නම් අවශ්‍ය වෙනවා. මේ රටට ආවට පස්සේ ඔබට පුළුවන් රුමේනියානු භාෂාව ඉගෙන ගන්න. මොකද භාෂාව දැනන් ඉන්න එක ඔබේ රැකියාවේ ඉදිරියට ගොඩක් වැදගත් වෙන නිසා. ඒ වගේම ඔබට දැන් තවත් දෙයක් හිතනවා ඇති රැකියාවට අමතරව part time jobs වලිනුත් මුදල් හොයන්න පුළුවන් නේද කියලා. මේ රටේ ඒ සිදු කළ නොහැකි. මොකද part time jobs සඳහා නීත්‍යානුකූලව මේ රටේ අවසර හිමිවන්නේ නැහැ. ඔබ හොරෙන් නෙවැනි රැකියා කරලා හසු වුණොත් ඔබට බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිදු වේවි. ඒ නිසා එවැනි දේ කරන්න යන්න එපා. එහෙම හොඳ ඔපචුනිටි එකක් ඔබට ආවොත් ඔබ වැඩ කරන ආයතනයත් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ අවසරය ලබා ගැනීමෙන් පසුව නම් එසේ අමතර ආදායම් ලැබිය හැකි රැකියා කළ හැකි. නමුත් එසේ අවසර දීමක් නම් මේ රටේ සිදුවනවා බොහොම අඩුයි. ඒ නිසා part time jobs නම් මේ රටේ කළ හැකි වන්නේ නැහැ. නමුත් අති කාල දීමනා නැත්නම් OT ලබා ගැනීම නම් කළ හැකි. සේවා කාලයට අමතරව ඔබට හැකි නම් තවත් වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඔබට ඔවුන් OT ගෙවීම මේ රටේ සිදු කරනවා. ඉතින් මේ රැකියාවලින් ඔබට මාසිකව ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂයත් 120,000ත් අතර හෝ ඊටත් ටිකක් වැඩියෙන් වැටුප් ලැබිය හැකි. ඊට අමතරව ටිප්ස් OT වගේ දේවල් වලින් ඔබේ ආදායම ඉහළ නංවා ගන්න අනිවාර්යෙන්ම ඔබට පුළුවන්. ඒ වගේම ඔබේ රැකියාව දියුණුව සලකා බලා වැටුප් වැඩිවීම සහ වෙනත් දීමනාවලටත් පසුව ඔබට හිමිකම් කිව හැකි. ඒ වගේම කියන්න ඕනේ මේ රැකියාවලට එන විට බොහෝ විට ඔබ අත්දැකීම් සහිත වෙනවා නම් තමයි ගොඩක් වටින්නේ. ලංකාවේ හෝ වෙනත් රටක ඒ අත්දැකීම් ලබාගෙන මේ රටට පැමිණීමෙන් ඔබට වඩාත් පහසුවෙන් ඔබේ රැකියාවේ දියුණුව සලසා ගත හැකි. එහෙම අත්දැකීම් නැතිව මෙහි පැමිණියොත් ඔබට සාර්ථක වෙන්න කල්ගත වෙන නිසා ඒ ඔබට අවාසි සහගත විය හැකි. ඉතින් අද මම කතා කළේ රුමේනියාවේදී ඔබට කළ හැකි ඉහළ ආදායමක් ලබා ගත හැකි රැකියා පිළිබඳව. මේ රැකියාවලට පිරිමි පාර්ශවයට පමණක් නොවේ කාන්තාවන්ටත් ඉල්ලුම් කළ හැකි. කාන්තා පිරිමි බව නෙවේ ඔවුන් බලන්නේ ඔබේ රාජකාරිය ඔබ නිවැරදිව ඉටු කරනවාද යන්න. ඒ නිසා හොඳ ඒජන්සි එකක් හරහා ඔබත් මෙවැනි රැකියාවලට ඉක්මනින් ඉල්ලුම් කරන්න. ඔබේ උත්සාහය කැපවීම අවංක බව මත ඔබේ රැකියාවේ දියුණුව ඔබට ලබා ගන්න අනිවාර්යයෙන්ම පුළුවන්.
අපි තවත් වටිනා වීඩියෝවකින් නැවත හමුවෙමු. ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න. සුබ දවසක්.